සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. තෝබිත් පුතේ මෙන්න මෙහෙම දෙයක්ත් සඳහන් වෙනවා. තෝබිත් තම පුතාට කියනවා, මගේ පුතේ පව් කිරීමට හෝ උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ ආඥාවන් කඩ කිරීමට හෝ කවදාවත් සිතට නොගන්න. පව් කිරීමටත් ආඥාවන් කඩ කිරීමටත් ඔබ බය වෙන්න. නීති රීති පිළිපදින්න පව් කරන්න එපා කියලා කියනවා. මොකද තෝබිත් දැනගෙන හිටියා පව් කිරීම තුළ නීති රීති වලට එකඟ නොවීම තුළ එකඟතාවයේ ජීවිතේ නැති වෙනකොට මොනතරම් කෙනෙක් පුද්ගලෙක් අසරණ වෙනවද කියන එක හරියට දැනෙන්නට පටන් ගත්තා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ තෝබිත් එදා තමන්ගේ පුතාට දීපු ඒ ලස්සන අවවාදය මං හිතන්නේ අද අපිටත් ස්වාමින් වහන්සේ අපිට කියනවා. ඔබට ඔබේ දෙසවනට රැව් පිළි රැව් දෙන්නට කියනවා, මගේ පුතේ පව් කරන්න එපා, ආඥාව පිළිපදින්න කියලා. පව් කෙරුවොත් මොකද වෙන්නේ ඔබ දන්නවා. පව් කරනකොට අපේ ජීවිතයේ තියෙන ඒ ශුද්ධවන්ත භාවයෙන් අපි පොඩ්ඩක් ඈත් වෙනවා. අපිට ගිල්ට්ස් ෆීලිං ඇති වෙන්න පටන් ගන්නවා. අපිට අපේ යන ඒ වේගය අපේ ජීවිතේ අඩු වෙන්න පටන් ගන්නවා. අපේ ජූලිතකම අපිට නැතුව යන්න පටන් ගන්නවා. අපිට හීන මානයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතනදී අපි දුර්වල චරිතයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි ගරු කරමු රටේ තියෙන නීති රීති වලට. ඒ වගේම ආගම ධර්මයේ තුල තියෙන නීති රීති පද්ධතියන්ට අපි කීකරු වෙමු. දෙවියන්ට අපි නිරන්තරයෙන්ම සවන් දෙමු. අපි කරන හැම දෙයක්ම හරියට කරමු. උදාහරණයකට පාරේ යන්න වෙන්න පුළුවන්. නමුත් අපි පාරේ යනවයි කියලා මට ඕන විදිහට මම පාරේ යන්න බැහැනේ. පාරේ යන්න නීති රීති තියෙනවා. ඉතින් එතකොට පාරේ යනකොට ඒ නීති රීති වලට අනුකූලව යන්න පුළුවන් කමක් තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි මේ හැම දෙයක්ම රටක් ගත්තොත් පාලනය කරන්නේ නීති රීති වලට අනුව. ඒක නිසා තමයි ලෝයර්ස්ලා ඉන්නේ, කෝට්ස් තියෙන්නේ, උසාවි තියෙන්නේ මේ නීති රීති ඉන්න. මොකද නීති රීති නැතුව යනකොට මොකද වෙන්නේ? ඒ සමාජයේ තුල තියෙන ඒ පැවැත්ම පවත්වගෙන යන්නට ඒක අපහසුතාවයක් බවට පත් වෙනවා. ඒකින්ද රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ නීති රීති වලට අපි එකඟ වෙමු. අපි ඒවා පිළිපදිමු. ඒ වගේම කියනවනේ ඒකත් එක්කම කියලා පව් කරන්න එපා කියලා. මොකද නීති රීති කඩ කිරීම සමහර වෙලාවට උවමනාවෙන් නීති රීති කඩ කිරීම තව ඒක පාපයක් කරන්නට අවස්ථාවක් වෙන බව දන්න හින්දා. ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි පව් කරන්නේ කොයි මොහොතේද? අපි වඩා සතුරු හොයාගෙන යන්නට යනවා. පව් කරනම අපි හිතන මේ දේ කිරීම තුළ අපිට සදාකාලික සතුරක් හම්බ වෙනවා කියලා. නමුත් අම්මේ තාත්තේ රත්තරන් දුවේ පුතේ පාපය තුළ අපිට ලැබෙන්නේ තාවකාලික සතුටක් පමණයි. සදාකාලික සතුට එයින් අපිට අහිමි වෙලා යනවා. නමුත් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඔබට වැරදුනා නම්, ඔබ යටින් ලොකු දෙයක් වෙලා තියෙනවා නම්, ඔබ යටින් චූටි දෙයක් වෙලා තියෙනවා නම් මම හැම වෙලාවෙම කියනවා, ඔබ නිරන්තරයෙන්ම ඇහෙනවා ඇති ආගමික ශාස්ත්‍රවලින් විශේෂම පියතුමන්ලගෙන් ඔබට ඇහෙනවා, කොමිසමක් කරගන්න, නැවත වතාවක් දෙවියන් ගාවට එන්න. ස්වාමීන් වහන්සේ අපිට වැරදින හැම මොහොතකම බලාගෙන ඉන්නවා, අත් දෙක දිග අරගෙන අපි නැවත උන්වහන්සේ වෙත හැරිලා එනකන්. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ පොඩ්ඩක්වත් තරක් වෙන්නේ නැතුව උන්වහන්සේ ගාවට යමු. තෝබිත් කියපු දෙවියන් වහන්සේ තුළ ඒ කියපු අනාවරණය අද අපි අපේ කරගෙන දවසින් දවස ශුද්ධවන්ත ජීවිත ගත කරන්නට ඔබට ආශිර්වාදය ලැබේවා. ඔබට දෙවි ස්වාමීන් වහන්සේගෙන් පිහිටයි.